සුබ උදෑසනක් මගේ දයාබර සහෝදර සහෝදරියනි මේ සුන්දර උදෑසන ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පෙම්බර නාමෙන් ආචාර කරමි අද උදෑසනත් දෙවියන් වහන්සේගේ වචනේ අපට රෝම පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයෙන් සඳහන් කරන දෙමෙයයි නමුත් දෙවියන් වහන්සේ අප කෙරෙහි ඇති තමන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පෞකාරයන්ව සිටිද්දීම අප වෙනුවට ක්‍රිස්තුස් වහන්සේගේ මරණය විදීමෙන්ය දයාබර දේව දරුවනේ ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා මැරුණා කියන වාක්‍ය අර්ථය කුමක්ද සැබෑ අර්ථය නම් මෙයයි අපේ ස්ථානේ උන්වහන්සේ ගත්තා පව් කරන හැමෝටම සුදුසු මරණයයි දුක් විඳීමයි දෙවියන් වහන්සේගේ උදහසට මුහුණ දීමයි අපි හැමෝටම සුදුසු මරණයයි නමුත් ක්‍රිස්තුස් වහන්සේ ඒ විනිශ්චය උන්වහන්සේ මතට අරගෙන අපිව නිදහස් කරා උන්වහන්සේ අප වෙනුවෙන් දුක් විඳා පාවුල්තුමා මේ ප්‍රකාශය තුලින් අපට දෙවියන් වහන්සේගේ ඉමහත් ප්‍රේමේ ගැඹුරෙන් ඔප්පු කරනවා ක්‍රිස්තුස් වහන්සේ අපේ ස්ථානේ ගත්තා අපි උන්වහන්සේව දැනගන්නට කලින් අපි යහපත් දේවල් කරන්නට කලින් උන්වහන්සේගේ උතුම් ප්‍රේමයට නොසුදුසු අපිව උන්වහන්සේ තෝරගත්තා දයාබර දේව දරුවනේ යහපත් මිනිසෙක් උදෙසා තව කෙනෙක් මැරීම අපට තේරුම් ගන්න පුළුවන් නමුත් පාපිෂ්ඨ මිනිසෙක් උදෙසා තමන්ගේ ජීවිතේ පුද කරන්න කවුරුත් කැමති නැහැ නමුත් යේසුස් වහන්සේ ඒදී මිනිස් වංශයේ උදෙසා කරා අද උදෑසන අපි ඉගෙන ගන්න වැදගත්ම දේ මෙයයි අපි ප්‍රේම කරන්න නම් මිලක් ගෙවන්න අවශ්‍යයි ප්‍රේමය මිල කරන්න බැරි වුණාට ප්‍රේම කරන්න මිලක් ගෙවන්න ඕනේ කෙනෙක් තමාගේ කැමැත්ත ආශාවන් ආත්ම අභිමානය සහ ඔහුගේ අයිතිවාසිකම් පැත්තකට දමා ක්‍රියා කරන්න කැමති වුණොත් පමණයි අන් අයට ප්‍රේම කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේගේ වචනේ සමාරිවරයා ගැන තිබෙන කතාව මේකට හොඳ උදාහරණයක් එදා බිම වැටිලා තුවාල වෙච්ච මිනිසයාට අවංකව ප්‍රේම කරා ඔහුගේ වේලාව තිබුණු වත්කම් සහ කොටලුවවත් පරිත්‍යාග කරන්නට වුණා දයාබර දේව දරුවනේ මිනිසුන්ට අපි ප්‍රේම කරනවා කියලා වචන වලින් ප්‍රකාශ කිරීම හරිම ලේසි. නමුත් මිලක් ගෙවන්නට වුණාම සැබෑ ප්‍රේමේ ඉලිදරව්වේ. එක වතාවක් පෝසත් කිතුණුවන් දෙදෙනෙක් මිෂනාරි ගමනක යන්න තීරණය කරා. ඒ සභාවේ දේවදාසයා ඒගොල්ලන්ට අවධානයෙන් යුක්තව ඒ ගමන යන්න කියා ප්‍රකාශ කරා. මේ කණ්ඩායම කොරියාවට ගියාම ඒගොල්ලෝ දැක්කා පාර අයිනේ පිටණියක පිරිමි ළමයෙක් නගුලක් කරේ තියාගෙන වයසක මිනිසෙක් කුඹුරක වැඩ කරනවා ඒ මොහොතේ නීතිඥවරයා ඒකෙන් පින්තූරයක් අරගෙන මේක අපූරු පින්තූරයක් මේ අය බොහොම දිලිඳු වෙන්නේ නැති කියා ප්‍රකාශ කරපු මොහොතේ ඒගොල්ලන්ට මග පෙන්වපු මිෂනාරිවරයා ඒගොල්ලෝ දිහා බලලා ප්‍රකාශ කරපු දෙමෙයයි ඒ තමයි චූනෝගේ පවුල ඒගොල්ලන්ගේ සභාවේ ගොඩ නැගිල්ල සම්පූර්ණ කරන්නට ඒගොල්ලන්ගේ සහයෝගෙත් දෙන්න කැප වුණා ඒගොල්ලන්ට සල්ලි නැති නිසා ඒගොල්ලන් ගාව තිබුණ එකම හරකව විකුණලා ඒ සල්ලි ටික ගොඩනැගිල්ල වෙනුවෙන් දුන්නා මේ සැරේ ඒගොල්ලන්ට හරකෙක් නැති නිසා පුතාම නගුලේ වැඩ කරන්න තීන්දුව කරා
මේක අසපු නීතිඥවරයා මේක ලොකු කැපවීමක් ඉතා විශාල පරිත්‍යාගයක් ප්‍රකාශ කරපු මොහොතේ ඒ මිෂනාරිවරයා කියපු දේ මෙයයි ඒ තාත්තයි පුතයි මෙහෙය පරිත්‍යාගයක් හැටියට හැඳුනුවේ නැහැ සභාව ගොඩනගනකොට ඔහුන්ට විකිණීමට ගවයෙකු සිටීම වාසනාවක් ලෙස හැඳුනුවා දයාබර දේව දරුවනේ ප්‍රේම කරන්ට නම් පරිත්‍යාගය අවශ්‍යයි වෙන කෙනෙකුගේ සුබ සිද්ධියට ප්‍රේමය ඕනම වෙලාවක පරිත්‍යාග කරන්න ලෑස්ති අපි දැන් යාඥා කරමු ආදර යේසුනි අද උදෑසන ඉගෙනගත් මේ වචනේ මාතුල ගැප් ගන්නත් පරිත්‍යාගශීලී ජීවිතයක් ගත කරන්නටත් මට කරුණාව දෙනු මැනව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් ආමෙන් ශලෝම් මරණාතා